සුබ දවසක් වේවා ආදරම්ම තාත්තිපතේ දුවේ. මේ කාල පරිච්ඡේදයේදී ඔබේ ජීවිතවල යම්කිසි අරමුණක් කරා යන්නට මේ ඔබ අදිටන් කරගන්නට ඕනේ. ඒකට මූලික හේතුව මේ විදිහට සිදුවෙන්නට පුළුවන්. නපුරු අරමුණු ඇතිව මට පීඩා කරන දුදුනෝ මට ළඟා වෙති. ඉන්සා එක එක්කෙනාගේ අරමුණු හරිම වෙනස්. ඒගොල්ලන්ගේ දේවල් ඉටු කරගන්න, ඒගොල්ලන්ගේ දේවල් ඉෂ්ට කරගන්න, ඒගොල්ලන්ගේ දේවල් යථාර්ථයක් බවට පත් කරගන්න අපිව බිල්ලට ගන්න යන කාල පරිච්ඡේදයක්. ඒන්ස අපේ තරුණ පුතාලා දුවලා අම්මලා තාත්තලා වැඩි හිටියෝ අපි කාටවත් බිලි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට වඩා අපි ගාව හොඳ පෞරුෂත්වයක් තියෙනට ඕනේ. හොඳ නරක තෝරා ගැනීමේ හැකියාවක් තියෙනට ඕනේ. කළ යුතු දේ හා නොකළ යුතු දේ මොකද්ද කියන දේ ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ නිසා ආදරම්මේ තාත්ති පුතේ දුවේ මේ අවබෝධය නැතුව ගියොත් මේ මොහොතේ මොකද වෙන්නේ? ජීවිතය කියන්නේ හරියට මේ විදියට පත්තු වෙවි නෙවෙන නේ මේ බල්බ් වැලක් වගේ වේවි. නමුත් මේ බල්බ් වැලෙන් පුළුවන්ද මේ මොහොතේදී පත්තු වෙලා නෙමෙනවා. නමුත් යම්කිසි දෙයක් කරව ගන්න පුළුවන්ද? බැලූ බැල්මට නම් හරිම ලස්සනයි. හැබැයි මේකේ තියෙනව මේ LED සිස්ටම් එක, මේකේ තියෙනව මේ මොහොත වෙනකොට ටන්ස්ටන් ලයිට් එක තරම් යමක් කරව ගන්න පුළුවන්ද? අන්ධකාරයෙන් තියෙන මූණට එළියක් දෙන්නට බෑ. දුර්වල වෙලා තියෙන තැනක් ශක්තිමත් කරන්නට බෑ. මේක ලස්සනට හොඳයි. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේදී මේ ලස්සන කියන එක තමයි ඉදිරිපත් කරන්නට යන්නේ. නිරන්තරයෙන්ම ඒකේ හැඩතල, ඒකේ වර්ණ, ඒක තමයි මේකේ මේ යථාර්ථයක් කියලා ඉදිරිපත් කරන්නට යන්නේ. නමුත් මේක නෙමේ යථාර්ථය. මේ නත්තල් ගහ කියන්නේ මේ මොහොත වෙනකොට මේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත නෙමේ. ඒ නිසා මේ යම් කිසි ආකාරයෙන් මේ පරිසරය ලස්සන කරන්න හදාගත්ත දෙයක්, ඩෙකොරේෂන් එකක් විතරයි. මේක නත්තලට කිසිම සම්බන්ධතාවයක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට කිසිම සම්බන්ධතාවයක් නැහැ. උන්වහන්සේ අපි අතරට වැඩම කරනවායි කියන එකට කිසිම සම්බන්ධතාවයක් නැහැ. එහෙනම් තමත් පැහැදිලිවම කියනවා, සමිදුනි, ඔබ ළඟා වී සිටින සේක ඔබේ සියලු ආඥා සත්‍යය. එනම් මේ ස්වාමීන් වහන්සේ අපි අතරට ළඟා වුණ බව තමයි දැනෙන්නට ඕනේ. දැන් මේ හදල දුන්න පරිසරය අපි වෙතට ළඟා වෙලා තියෙනවායි කියන එක තමයි අපිට දැනෙන්නේ. අපි සරසපු දේ ළඟට වෙලා, අපි හදපු ගවලෙන්න ටික ළඟට වෙලා, ඒ නිසා අපේ මේ නත්තල් ගස් ටික ළඟට වෙලා, දැන් අපි ගාවට ළඟට වෙලා තියෙන්නේ මේ කාල පරිච්ඡේදයේදී රත්තරන්නම් මේ තාත්ති පුතේ දුවේ මිනිස්සයා විසින් නිර්මාණය කරලා එය විකුණන්නට ලකලැස්ස කරපු දේවල් ලොකෝම දැන් ළඟට ඇවිල්ලා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇහුවොත් කාරිය සමිදුනි, ඔබ ළඟා වී සිටින සේක, ජේසුනි, ඔබ වහන්සේ මට ලං වෙලා ඉන්නවා, ඔබගේ සියලු ආඥාවන් මට ලං වෙලා තියෙනවායි කියන එක දැනුනේ නැත්නම් අපරාධයක් මේ තාත්ති පුතේ දුවේ. ඒ නිසා මෙහෙම කියනවා, ඔබේ ශික්ෂා පද කලක සිට මා දැන සිටියෙමි. එස සමිඳුනි, ඔබ වහන්සේගේ බල මහිමේ මන් දැනගෙන හිටියා. ඔබ වහන්සේගේ තේජෝමාන ස්වභාවය මන් දැනගෙන හිටියා. ඔබ වහන්සේගේ වාක්‍ය මන් දැනගෙන හිටියා. ඔබ වහන්සේගේ ජීවය මන් දැනගෙන හිටියා. නමුත් දැනගෙන හිටපු ඔබත් මමත් මේ මොහොතේදී නොදන්නා මිනිසු ලෙස අපේ ජීවිත විනාශ කරගන්න හොඳ නැහැ. එනිසා මේක කියනවා, ඔබ ඒවා සදහටම පැන වූසේක. මේක తాවකාලිකව මේ මොහොතේ ටික කාලයකට පනවපු ඒ සතුටක් නෙමෙයි. එනිසා සදා කාලයටම දුන්න එකක්. එනිසා දැන් මේ නත්තල් ගස් ටිකයි, සැරසිලි ටිකයි, මේ ඔක්කොම සීසනල්. එනිකන් යම්කිසි කාලයකට දාලා ඊට පස්සේ බල්බල් ටික ගලවගෙන යනවා, නත්තල් ගස් ටික අකුල්ලායේ ගෙදර තියෙනවා, මේ ඔක්කොම පැත්තකට ගියාට පස්සේ ආයෙත් කියනවා, දැන් නම් අපේ මොන මාසේද මේ ණය මාසේ ජනවාරි වෙනකොට කියනවා, දැන් නම් හෙම්බත් මාසේ, මේ මොහොත වෙනකොට ඉවර වෙච්ච මාසේ දැන් ඔක්කොම. ඇයි ඒ? අර ඔක්කොම වියදම් කරලා, මේවා කරලා, ඔක්කොම කරලා
දැන් අපි හරිම අසරණයි කියලා කියනවා නෑ. එනිසා මේ තාත්‍යපති දුවේ ස්වාමීන් වහන්සේගේ ශික්ෂා පද ඔබේ ජීවිතයට ලංවනයි කියන එක පෙන්වන්න. ස්වාමීන් වහන්සේ ඔබ තුළට ලංවනයි කියන එක පෙන්වන්න. උන්වහන්සේගේ ආදරය ඔබ තුළ තියෙනවයි කියලා පෙන්වන්න. ගෙදර තාත්තා අම්මා පුතාලා දුවලා ඔක්කොම එකතු වෙලා මම අත්දකින දෙවියන් වහන්සේ මා තුළ ඉන්නවයි කියලා ජීවමාන අත්දැකීමකට ඇවිල්ලා පෙන්වන්න. පෙන්වනකොට ඒ සැරසිල්ල තමයි ගෙදර මහා බලයක් බවට පත් වෙන්නට යන්නේ. ඔබ සියලු දෙනාටම ජීසු පිහිටයි.